සියලු දෙනාට සුබ දවසක්. සම්මන්ත්‍රණ මාලාවේ ඉතාම වැදගත් අංගයක් තමයි අද අපි කරන්නේ. ඔබ මෙතෙක් අපි හැම වුණේ භෞතික වශයෙන් ඔබ ඉන්න ප්‍රදේශයට ඇවිල්ලා අපි සම්මන්ත්‍රණ මාලාව පැවැත්තුවා. ඊට අමතරව LMS page එක බලනවා වගේම ඔබට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා web සම්මන්ත්‍රණ මාලාවටත් සම්බන්ධ වෙන්න. ඔබට මේ තමයි පළවෙනි අවස්ථාව සමාජ විද්‍යාවේ මූලික සංකල්ප පිළිබඳ පත්‍රයට අපි මෙවැනිම පැයක් ගත කරන සම්මන්ත්‍රණයක්, පැයක් ගත කරන පාඩමක්, ඒ වගේ පැය 10ක් ඔබ වෙත දෙනවා. එතකොට අපි මේ හැම පැයක්ම එක පැයකට එක මාතෘකාව බැගින් සාකච්ඡා කරනවා. අද මේ වෙබ් සම්මන්ත්‍රණ මාලාවේ මාතෘකාව වන්නේ නිලබල ක්‍රමය කියන එක. සමාජ විද්‍යාවේ මූලික සංකල්ප කියන පත්‍රයට අදාළව නිලබල ක්‍රමය කියන එක ප්‍රධාන මාතෘකාවක් වශයෙන් අපිට සලකන්න පුළුවන්. ලෝකයම තාර්කික වුණාට පස්සේ ලෝකයේ කාර්යාල පවත්වාගෙන යන විධිමත් ක්‍රමය විදියට තමයි අපි නිලබල ක්‍රමය හඳුනා ගන්නේ. දැන් ඔබට මතක ඇති සමාජ ප්‍රගතිය පිළිබඳ අපි සාකච්ඡා කරන අවස්ථාවන්වල, සමාජයේ වර්ධනය පරිණාමය පිළිබඳ අපි සාකච්ඡා කරන අවස්ථාවල අපිට හමු වෙච්ච දේ තමයි සමාජය සාම්ප්‍රදායික අවධියක ඉඳලා තාර්කික විද්‍යාත්මක අවධියක් දක්වා ගමන් කරයි කියන සරල අදහස. එතකොට මේ සාම්ප්‍රදායික සමාජ යුගයේ තිබුණ මූලික ලක්ෂණ කීපයක්ම, කුමක්ද මේ මූලික ලක්ෂණ සාම්ප්‍රදායික සමාජය අදහස් අතින් ගත්තම හරි සරලයි. ඒ වගේම ජනගහනය අඩුයි. සරල උපකරණ තමයි භාවිතා කරලා තිබුණේ. එසේම මේ සමාජයේ තිබුණු භාණ්ඩ සඳහා තිබුණු ඉල්ලුම සැපයුමත් සාපේක්ෂ වශයෙන් අඩුයි. ජනගහනය අඩු නිසා සාපේක්ෂ වශයෙන් ඉල්ලුම සැපයුම සම්බන්ධ අවස්ථාවනුත් අඩු වෙලා තිබුණා. ඒ වගේම මිනිසුන්ගේ අවශ්‍යතාවනුත් සීමිත වෙලා තිබුණේ. ඒ නිසා ලොකු සංකීර්ණ සමාජ අවශ්‍යතා තිබුණු යුගයක් නෙමෙයි ඒක. ඒ සාම්ප්‍රදායික පරිපාලන රටාව ඒ සමාජය පාලනය කරගෙන යන්න සමත් වුණා. ඒක ප්‍රමාණවත් වුණා. නමුත් ඒ සාම්ප්‍රදායික යුගය ඇතුලේ ඔබට මතක ඇති රජවරු, සිටුවරු සමාජය පාලනය කරා. පුද්ගලයා තමයි විශේෂ වුණේ, තනතුර නෙවෙයි. තනතුරටපත් පුද්ගලයා ගේ නියෝග තමයි ඉතාම වැදගත් වුණේ සමාජයේ පාලනය කරන්න. ඊට පස්සේ යුගයේ වෙනකොට ඔබට මතක ඇති වෙබ ඉතා පැහැදිලිව සඳහන් කරන බලය ලබා ගැනීමේ අවස්ථාවක් තිබුණා. ඔහු මේක සාකච්ඡා කරේ ආධිපත්‍ය කියන සංකල්පයත් එක්ක. ආධිපත්‍ය ඇතුලේ සාම්ප්‍රදායික ආධිපත්‍ය රජවරුන්ට ලැබුණා වගේම ඔහු සඳහන් කරනවා අනුහාසාත්මක ආධිපත්‍යයක් පිළිබඳවයි. ඊට පස්සේ තමයි මේ සංකීර්ණ නූතන විද්‍යාත්මක සමාජයට එනකොට මේ තාර්කික නිලබලවාදය කියන අවස්ථාව අපිට ලැබෙන්නේ. නමුත් මේ සාම්ප්‍රදායික සමාජය තුළ අපි දැක්කා රජවරුන්ගේ පාලනය. ඊට පස්සේ සමාජය අරාජික වෙලා දේශපාලනික වශයෙන් අස්ථාවර භාවයට පත් වුණාට පස්සේ, සමාජයේ විසංවිධානයට පත් වුණාට පස්සේ මේ බලය සමාජය හැසිරවීම සම්බන්ධයෙන් නොයෙකුත් මතිමතාන්තර සාකච්ඡාවට බඳුන් වෙනවා. ඔන්න ඔය අවස්ථාවේදී ඒ සමාජයේ යහපත් වෙනසක් බලාපොරොත්තු වෙයි, යහපත් විපර්යාසයක් බලාපොරොත්තු වෙයි, අසහාය නායකයෙක් ඒ සමාජයෙන්ම මතු වුණා. මේ අසහාය නායකයාට තිබුණා සමාජයේ පුද්ගලයන්ගේ හැසිරීම පාලනය කරන අනුහාසාත්මක කැරිස්මැටික් පවර් එකක්. එතකොට ඒකට පුළුවන්කම තිබුණා ඒ සමාජය පාලනය කරමින් පවත්වාගෙන යන්න. ඒ සම්බන්ධයෙන් විවිධ කතාබහ තියෙනවා. අනුහස සහිත නායකයා මිය ගියාට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ සමාජයේ පාලනය කරන්නේ අනුහස බාරගත්තු කෙනාද? ඊට පස්සේ අනුහස සහිත ලාංඡන තිබෙනවද? ඒ ලාංඡන විනාශ වුණාට පස්සේ කොහොමද ඒ සමාජයේ පාලනය වෙන්නේ? ආදී වශයෙන්
නොයකුත් ආකාරය සාකච්ඡාවන් මේකෙදි හඳුනාගන්න පුළුවන්. නමුත් සාම්ප්‍රදායික සමාජයේ ආධිපත්‍යයක් කැරිස්මැටික් ආධිපත්‍යයක් පහු කරගෙන අපිට හම්බෙනවා නීතිමය තාර්කික ආධිපත්‍යය. ඇත්ත වශයෙන්ම සමාජයේ අවස්ථා දෙකකින් කතා කරනවා නම් සරල සමාජයේ සහ සංකීර්ණ සමාජයේ කියලා අපිට ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන්. මේ සරල සමාජයේ සහ සංකීර්ණ සමාජයේ කිව්වම සරල සමාජයේ බොහෝ විට සාම්ප්‍රදායික වශයෙන් මේ සංකීර්ණ සමාජයේ නූතන තාර්කික විද්‍යාත්මක සමාජයේ වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. මේ විද්‍යාත්මක සමාජයේ මේ සංකීර්ණ සමාජයේ තියෙන ප්‍රධානම ලක්ෂණ කීපයක් තිබෙනවා. එතකොට මේ ලක්ෂණ කීපය අඳුනා ගත්තම ඔබට පහසුයි නිලබලවාදය කියන එක සමාජයේ කොතනද ස්ථාපිත වෙලා තියෙන්නේ කියන එක තේරුම් ගන්න. දැන් අපි මෙහෙම කල්පනා කරමු. සංකීර්ණ සමාජයේ ජනගහනය සාම්ප්‍රදායික සරල සමාජයකට වඩා සාපේක්ෂ වශයෙන් වැඩි ඉහළයි. අගේ ඉහළ අගයක් ගන්න. ජනගහනය වැඩි කියන එක. ඒ වගේම පාවිච්චි කරන භාණ්ඩ නූතන තාක්ෂණික භාණ්ඩ ඒවා. යන්ත්‍ර සූත්‍ර. වෙළඳපොළ හරි සංකීර්ණයි. වෙළඳපොළ කුළුල්. මිනිසුන්ගේ අවශ්‍යතාවයන් අසීමිතයි. භාණ්ඩ නිෂ්පාදනය අසීමිතයි. මිනිසුන්ගේ මේ එකිනෙකා මුණගැහිලා කතා කරන්න තියෙන ඉඩ කඩ වැඩි වුණා. අන්තර් සම්බන්ධතා පුළුල් වුණා. ඉතින් මේකටම සංනිවේදනයේ දියුණුවත් බලපෑම් කරා. මේ ඔක්කොම එකතු වුණාම සමාජය සාපේක්ෂ වශයෙන් සංකීර්ණ වීමත් එක්ක විධිමත් පරිපාලන රටාවක අවශ්‍යතාවයක් මතුවුණා. මොකද සාම්ප්‍රදායික සමාජයේ නම් අර මම කලින් සඳහන් කළා වගේ ජනගහනය සීමිත වීමත් එක්කලා පාලකයාට පහසු වුණා තමන්ගේ සමාජයේ පුද්ගලයන්ගේ හැසිරීම පාලනය කරන්න. නමුත් ගෝලීයකරණය වගේ විශාල සංකල්ප සමාජ වෙනස් වීමේ දිගු කාලීන සාධක පිළිබඳ සාකච්ඡා කරලා බලනකොට දියුණු තාක්ෂණය, දියුණු මාධ්‍ය මේවා නිසා මිනිසුන්ගේ අන්තර් සබඳතාවන්ගේ ප්‍රමාණය විශාල වෙන්න පටන් ගත්තා. අපි ගනුදෙනු කරන සීමාව ඉහළ ගියා. අපිට විශාල ජනතාවක් එක්ක අපිට සම්බන්ධීකරණය කරන්න පුළුවන් කමක් ලැබුණා. දැන් අපි ලංකාවේ හිටියට අපි ලෝක වෙළඳපොළත් එක්ක අපි සම්බන්ධයි. අපි ලෝක ජාත්‍යන්තර ආයතනයක් අපි සම්බන්ධයි රටක් විදියට. ඒ නිසා මෙවැනි ආකාරයේ පුළුල් සමාජ ආයතන කෙසේ ක්‍රියා කරවන්නේද කියලා බැලුවම අපිට කතා කරන්න තියෙන සංකල්පේ තමයි නිලබල ක්‍රමය කියන එක, බියුරොක්‍රසි කියන එක. එතකොට නීතිමය ආධිපත්‍යයකින් යුත් කාර්මික සමාජ සංවිධාන ව්‍යුහය ගොඩනැගිලා තිබෙන්නේ මෙම විධිමත් දූරාවලියකට අනුව සැකසුණු පරිපාලන ව්‍යුහයකි. එය නිලධාරීන් විසින් පාලනය කරනු ලබන. ඒ වගේමයි තනතුරු සහ දූරාවලීන්ගෙන් සැදුම් ලත් පරිපාලන ඒකකය අපි නිලබල ක්‍රමය විදියට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් මෙතන වැදගත් වෙනවා මේ විධිමත් දූරාවලියකට අනුව සමාජය පාලනය කරනු ලබනවා කියන එක. එහෙනම් තනතුරු තමයි සමාජ පාලනය තුළ තියෙන ප්‍රධානම ඉලක්කය, ප්‍රධානම ක්‍රමය විදියට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු නිර්වචනයක් දෙකක්. මොකද අපිට උවමනා වෙනවා හැම අවස්ථාවකදීම සංකල්ප පිළිබඳ සාකච්ඡා කරනකොට සමාජ විද්‍යාඥයෝ මොනවද මේ සංකල්ප පිළිබඳ කරලා තියෙන හැදෑරීම්, මොනවද මේ නිර්වචන, මේව ඇසුරෙන් තමයි අපි සංකල්ප තේරුම් ගන්නෙ. කොලින්ස් ශබ්ද කෝෂය අපිට නිලබලවාදය මෙසේ හඳුන්වලා දෙනවා. නිලබල ක්‍රමයක් යනු ලිඛිත නීති රීති හා දූරාවලියක් සහිත අපෞද්ගලිකව කටයුතු කරනු ලබන පරිපාලන සංවිධානයක් කියලා තමයි හඳුන්වලා දෙන්නේ. එහෙමනම් නිලබල ක්‍රමයක් යනු ලිඛිත නීති රීති තියෙන්නේ මේව. දූරාවලියක් සහිත අපෞද්ගලිකව මෙන්න මේකත් ඉතාම වැදගත්. අපෞද්ගලික සබඳතා තමයි නිලබලවාදී ආයතනයක් තුළ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා සමාජයේ පරිපාලන කටයුතු කරනකොට මේ නිලතල මෙහෙයවෙමින්
ඒවට අදාළ රාජකාරි ඉටු කරමින් සමාජයේ විධිමත් ආකාරයකට පාලනය කිරීමක් අපිට නිලබල ක්‍රමයෙන් අඳුරගන්න පුළුවන්. එවාගේම ටැල්කොට් පාසන්ස් 1902 1979 කාලය ඇතුළත මෙහෙම අදහසක් ඉදිරිපත් කරනවා නිලබල ක්‍රමය පිළිබඳව. නූතන බටහිර සමාජවල පරිපාලන යාන්ත්‍රණය නිලබල ක්‍රමය බවත් එය වෙබේගේ මූලික අධ්‍යන ශේත්‍ර බව දක්වලා තිබෙනවා. ටැල්කොට් පාසන්ස් කියන නූතන බටහිර සමාජවල පරිපාලන යාන්ත්‍රණය නිලබල ක්‍රමය. එහෙනම් මේ යමක් පරිපාලනය කරන්නේ කොහොමද? ආයතනයක් පරිපාලනය කරන්නේ කොහොමද? රටක් පරිපාලනය කරන්නේ කොහොමද? මේ රට පරිපාලනය කරනු ලබන්නේ යම්කිසි කාර්යාලයක් මගින්. ඒ යම්කිසි කාර්යාලයක් තුළ ඇතිවෙන නිල බල ක්‍රමය පරිපාලන යාන්ත්‍රණය කියලා තමයි හඳුනගන්නේ. ඒ වගේම මැක්ස් වෙබර් කියනවා කාර්මික සමාජවල ආධිපත්‍ය නීත්‍යානුකූලත්වයට පත් කරනු ලබන කාර්යක්ෂම සංවිධානය තමයි කියලා මේ නිලබලවාදය කියලා කියන්නේ. කාර්මික සමාජවල ආධිපත්‍ය නීත්‍යානුකූලත්වයට පත් කරන වඩාත් කාර්යක්ෂම සංවිධාන ක්‍රමය. මැක්ස් වෙබර් මේ නිලබල ක්‍රමය පිළිබඳ මූලික අදහස ඉදිරිපත් කරන අතරතුරේදීම ඔහු කියන්නේ මේ සමාජය වඩාත් කාර්යක්ෂම කර ගැනීම සඳහා තමයි නිලබල ක්‍රමය අපිට අවශ්‍ය වෙන්නේ කියලා. ඒ නිසා සරලම අදහසක් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරනවා නම් කුමක්ද මේ නිලබලවාදය කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ කාර්යාලයක් මගින් ලිපිගොනු ආශ්‍රිතව පරිපාලනය කරනවා නම් අන්නේ ඒ කෙරෙන ක්‍රමය තමයි නිලබලවාදය කියලා. එහෙනම් කාර්යාලය ලිපිගොනුව පරිපාලනය කියන වචන ටික නිලබලවාදය කියන එක ඇතුලේ තියෙන බව අපිට සරලම තේරුම් ගන්න පුළුවන්. පුද්ගලයන් රාජ්‍යයකගේ වැඩ කටයුතු ක්‍රමවත්ව ඒකාබද්ධ කරමින් මහා පරිමාණයේ පරිපාලන කාර්යයන් ඉටු කිරීම සඳහා තමයි මේ නිලබල සංවිධාන ක්‍රමය ඇති කරගෙන තිබෙන්නේ. පරිපාලන කාර්යක්ෂමතාවයේ උච්ච ස්ථානයට නංවාලීම සඳහා අදහස් කරන ලද සංවිධානයක මූලධර්ම විෂය මෙන්න මේ නිලබල ක්‍රමය. එහෙනම් මේ පරිපාලනය කාර්යක්ෂමතාවයේ මහා පරිමාණයේ ආයතන විශාල නිලධාරී සංඛ්‍යාවක් විශාල සේවක සංඛ්‍යාවක් කෙසේද කාර්යක්ෂමතාවේ ඵලදායිතාවේ ඉහළට ගේන්න පුළුවන්. ඒක තමයි සරල අර්ථය නිලබලවාදයට. යම්කිසි පුද්ගලයෙක් කාර්යාලය මගින් තමන්ගේ හැසිරීම වලට කරුණු ලබන අර්ථය දීම තමයි අපි නිලබලවාදය කියලා සාකච්ඡා කරන්නේ. අපි පොඩ්ඩක් බලමු නිලබල ක්‍රමයක ආරම්භයේ සහ විකාශය කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. නිලබල ක්‍රමයේ ආරම්භයට බලපෑ ඓතිහාසිකම සංසිද්ධියක් වශයෙන් අපිට කාර්මික විප්ලවය හඳුනගන්න පුළුවන්. එතෙක් අතින් භාණ්ඩ නිෂ්පාදනය කරපු සරල තාක්ෂණය පාවිච්චි කරපු සරල සමාජයට අර 1400 ගණන්වල 500 ගණන්වල විද්‍යාවේ පුනරුදය සමග සොයාගත් නව දැනුම අත්හදා බලමින් කර්මාන්ත ශේත්‍රයේ වෙනස්කමක් සිද්ධ කරපු යුගයක් තිබුණා. 1760යි 1830යි ඇතුලේ තමයි පළවෙනි කාර්මික විප්ලවය සහ ඒ ප්‍රතිඵල අපිට හම්බ වෙන්නේ. එතකොට මේකත් එක්ක නව සොයා ගැනීම අත්හදා බැලීම ආවට පස්සේ විශාල වශයෙන් කර්මාන්ත බිහිවීමක් අපිට හඳුනගන්න පුළුවන්. විශේෂයෙන්ම බටහිර යුරෝපයේ මුල් කරගෙන එංගලන්තයේ මුල් කරගෙන තමයි මේ කර්මාන්ත ශාස්ත්‍රයේ පුළුල් වීම අපිට හඳුනගන්න පුළුවන් වෙන්නේ. මේ කර්මාන්ත ශාස්ත්‍රයට ආවට පස්සේ අපිට ලැබිච්ච ප්‍රධානම සංකල්ප දෙකක් තිබුණා. කුමක්ද ඒ? ශ්‍රම විභජනය සහ විශේෂ ප්‍රාගුණ්‍ය කියන වචන දෙක. කර්මාන්ත ශාලාවක
බහඩ නිෂ්පාදනය පිළිබඳව තිබුණු ඉලක්කය තමයි අඩු කාලයකින් අඩු ශ්‍රමයකින් වැඩි භාණ්ඩ ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම කියන්නේ. එතකොට යන්ත්‍රය පාවිච්චි කරේ අඩු කාලයකින් වැඩි භාණ්ඩ ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම. එතකොට තනි පුද්ගලයා යම් කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමෙන් ඒ තනි පුද්ගලයාම සමස්ත භාණ්ඩය නිෂ්පාදනය කරනවා වෙනුවට ඒ භාණ්ඩය කොටස් කර නිෂ්පාදනය කිරීම හේවත් මේ වැඩ බෙදාගෙන කිරීම අපි ශ්‍රම විභජනය කියලා අදහස් කරනවා. එතකොට ශ්‍රම විභජනය කරාට පස්සේ පුද්ගලයාට අවස්ථාව ලැබෙන්නේ යම් කිසි භාණ්ඩයක එක කොටසක නිෂ්පාදන දායකත්වයේ විතරයි ඔහුට සපයන්න ඕන. ඒ එක කොටස නිතර නිතර නිෂ්පාදනය කිරීම තුල ඔහුට ඒ නිෂ්පාදන කිරීම සම්බන්ධ විශේෂ හැකියාවක් ලැබෙනවා. අපි ඒකට කියන්නේ විශේෂ ප්‍රාගුණ්‍ය කියලා. ඒ නිසා නිෂ්පාදන වියදම පහළ වැටීමට භාණ්ඩ නිෂ්පාදනයේ ඉහළ යාගන්නත් එක් ශ්‍රමිකයෙකු එක් දෙයක් සඳහා සුවිශේෂී හැකියාවකින් යුක්ත වීම වැදගත් වුණා. එනිසා හැබැයි ඒ වගේම මේ එක් ශ්‍රමිකයෙකු එක් දෙයක් සඳහා සුවිශේෂී හැකියාවකින් යුක්ත වීමත් සහ කොටස්වලට වෙන් කළ දේ යලි එකට ගැළපිය යුතු වීමත් නිසා අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ඇති කිරීමේ සංකීර්ණ ක්‍රියාවලිය භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියක අවශ්‍යතාවයක් මතු වුණා. ඒ නිසා විශාල කර්මාන්ත ශාලාවක හිමිකරුවන්ට තමන්ගේ සේවකයා ඍජුව නිතරම භෞතිකව ළඟට ගිහිල්ලා ඔහුත් එක්ක සාකච්ඡා කරන්න තිබෙන ඉඩකඩ නැතුව ගියා. නමුත් ඔහුට උවමනාව තිබුණා මේ අතිවිශාල සේවක සංඛ්‍යාවට අවශ්‍ය කරන නියෝග විධාන ඔවුන්ට යම්කිසි මාධ්‍ය කරහා ලැබෙන්න සලස්සන. ඒ නිසා මේ තොරතුරු ලබා ගැනීමටත් විධාන නිකුත් කිරීමත් පාලක මණ්ඩලයේ උච්චස්ථානයේ සිට ඉතා සුළු සේවකයා දක්වා මේ පණිවිඩය යවන්න උවමනාව තිබුණා. සෑම සේවකු සමගම අදහස් හුවමාරු කිරීමේ මාර්ගය ආධිපත්‍ය මණ්ඩලයක් මගින් කලමනාකාරීත්ව වගකීමක් සේ සලකා සිද්ධ කරන්න උවමනාව තිබුණා. ඉතින් ඒ නිසා මොකක්කෝ ක්‍රමයක් මීට අවශ්‍ය වුණා. මොකද කර්මාන්ත ශාලාවක හිමිකරුවාට නිතර කර්මාන්ත ශාලාවේ සේවකයා මුණ ගැහිමේ අවස්ථාවක් එන්නේ නැහැ. දැන් නූතන සංකීර්ණ ඉතාම කාර්යබහුල සමාජය ඇතුලේ. ඒ නිසා මේක මේ බලය අයිතිකරුගේ සිට මේ බලය ගලාගෙන යන ක්‍රමයක් අවශ්‍යතාවයක් තිබුණා. තවත් අතකින් බලනකොට මේක ඉතිහාසය පිළිබඳ කරුණු ලබන සාකච්ඡාවක් ඇතුලේ අසම්පූර්ණ නිලබල ක්‍රමයක් අපිට මිසරයේ සහ රෝමයේ දක්නට තිබුණා කියලා මේ සම්බන්ධ සාහිත්‍ය අපිට එහෙලි පෙහෙලි කරලා දෙනවා. රෝම අධිරාජ්‍ය සහ කතෝලික සභාව තුල යම් ආකාරයක නිලබල ක්‍රමයක් ක්‍රියාත්මක වුණා කියලා පොතපතේ සඳහන් වෙලා තියෙනවා. නමුත් වර්තමාන සමාජයේ තුල නිලබල ක්‍රමය ක්‍රියාත්මක වුණේ නිෂ්පාදන අංශයේ සහ පරිපාලන ශාස්ත්‍රයේ විශාලත්වය නිසායි. කාර්මික විප්ලවයට පෙර මේ විශාල රටවල පවා තිබුණේ මනා ලෙස සංවිධානය නොවු ලිහිල් පාලන ක්‍රමයක්. එනිසා රටක රජය හැරුණුකොට සමාජය විධිමත් පාලනය කරපු සංවිධානය කරපු ආයතන තිබුණේ නැහැ. නමුත් අද්දේතන යුගයේ ජනගහනයේ විශාල වීමක් විශාල පමණක් නොවේ අති විශාල වීමක් යුද්ධ හමුදා වෙනත් විශාල වර්ගයේ කර්මාන්ත සංස්ථා වෘත්තීය සංගම් ස්වේච්ඡා සංවිධාන වගේ දේවල් අපිට
දකිින්ඩ හම්බුණ. ඒවා පිහිටෝනු ලැබුව. මේ විශාල පරිමාණයේ පරිපාලනක ඇති වූ ප්‍රශ්න නිරාකරණය කිරීමේ මාර්ගය ලෙස තමයි නිලබලවාදය අපිට නිලබල ක්‍රමය හඳුනගණ්ඩ පුළොන්ගේ. එනම් මේ විශාල පරිමාණයේ ආයතන කෙසේද පරිපාලනය කරගන්න පුළුවන් කමති. අන්න ඒ සඳහා තමයි මේ නිලබල ක්‍රමය කියන එක අපිට ශේෂත්‍රයට හම්බවෙද. නිසා අපි යම් අදහසක් ඉදිරිපත් කරොත් නිලබල ක්‍රමය ඇතිවීමට බලපාන ලද පාදක අදහස් පිළිබඳ යම් අදහසක් අපි ගත්තොත් හේතු කීපයක් අපිට සඳහන් කරන්න පුළුවන්. පළවෙනි එක විදියටම අපිට ගන්න පුළුවන් මුදල් ආර්ථික ක්‍රමය බිහිවීම කියන එක. මුදල් ආර්ථික ක්‍රමයක් ඇතිවීම. මුදල් මත බලය ඇති වුණා. භාණ්ඩ වටිනාකම අපි මුදල් මත තක්සේරු කරා. එසා මුදල් ආර්ථික ක්‍රමයන්. කලින් තිබුණේ භාණ්ඩ වුවමාරු අර්ථ ක්‍රමයක්. නමුත් මුදල් ආර්ථික ක්‍රමය ඇතිවීම. නීතිමය ආධිපත්‍ය ක්‍රියාත්මක කිරීම. ඒ කියන්නේ මීට කලින් තිබුණු සාම්ප්‍රදායික ආධිපත්‍ය සහ අනුහාසාත්මක ආධිපත්‍ය වෙනුවට මිනිසුන්ගේ හැසිරීම තීරණය කරන්න නීතිමය ආධිපත්‍ය බිහිවීම එක හේතුවක් වුණා. ඒ වගේම තමයි සමාජය තුළ මේ වෙනකොටම සමානාත්මතාවය, ප්‍රජාතන්ත්‍රවාදය වගේ සංකල්පවල ඇතිවීමක් තිබුණා, බිහිවීමක් තිබුණා. මේ ප්‍රජාතන්ත්‍රවාදයට හේතු වුණා නිලබල ක්‍රමයක අවශ්‍යතාවය මතුවීමට. එසේමයි තාර්කිකත්වය මූලික වීම. තාර්කිකත්වය හේතුවක්, විද්‍යාවක් මුල් වීම නිලබල ක්‍රමයේ ආරම්භයට හේතු වුණා. ඒ වගේමයි ජනගහනය වර්ධනය වීම කියන සාධකය. මේ ජනගහනය වර්ධනය වීම කියන සාධකය මුදල් ආර්ථික ක්‍රමයක් ඇතිවීම හා සමානව වටිනාකමක් තිබුණු සාධකය. මොකද සමාජය පාලනය කරන්න ගියාම මිනිසු තමයි සමාජය පාලනය කරන්නේ. විවිධ වර්ගයේ මිනිසුන් අපි අතර ඉන්නවා. සමහරු පක්ෂපාතී. සමහරු අපක්ෂපාතීව තම සේවය ඉෂ්ට කරනවා. මේ පක්ෂපාතීත්වය සහ අපක්ෂපාතී බව, තරඟකාරීත්වය, බදවා ගැනීම, උසස්වීම, මේ ආදී සියල්ලටම ඍජුව, වක්‍රව, හිතකරව, අහිතකරව බලපෑම් කරන්න පුළුවන්. ඒ නිසා මේ තාර්කිකත්වය හේතු කොටගෙන ජනගහනය ඇතිවන ප්‍රශ්න අවස්ථා නිරාකරණය කර ගැනීම සඳහා නිලබල ක්‍රමයක අවශ්‍යතාවයක් මතුවලා තිබුණා. පුද්ගල අවශ්‍යතා වැඩිවීම, විශාල ආයතන ඇතිවීම වගේම ධනවාදයේ බිහිවීමත් නිලබල ක්‍රමයක් ඇතිවෙන්න බලපාපු ප්‍රධාන හේතු සාධක අතර තිබුණා කියලා අපිට කියන්න පුළුවන්. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි සරලම හැඳින්වීමකට, නිර්වචනයකට එළඹෙනවා නම් අපිට මේ වගේ දෙයක් කියන්න පුළුවන්. නිලබල ක්‍රමය යනු කාර්යාලයක කාර්යයන් ඉටු කිරීම සඳහා හඳුනාගත් ප්‍රධානම සංවිධාන රටාව ලෙස කාර්යාලයක් තියෙන්න ඕනි. නිලබලවාදයේ තියෙන කාර්යාලයක් ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදී නවීන සමාජ පාලනයේදී දැන් ක්‍රියාත්මක වෙන්නේ ඕනම රටක ඕනම සමාජයක ප්‍රජාතන්ත්‍රවාදී තිබෙනවා නම් ඒ කාර්යාලයක් දැන් ක්‍රියාත්මක වෙන්නේ මෙම නිලබලවාදයේවත් නිලතන්ත්‍රවාදය අනුවයි. නිලයට සුදුසු, නිලයට වග කියන කාර්යාවලියක් තිබෙනවා. ඒ කාර්යයන් ඉටු කිරීමෙන් පුද්ගලයා සමාජයට අවශ්‍ය කාර්යයන් ඉටු කර දෙමින් සේවයක් කරනවා. සෑම නිලයකටම හිමි සුවිශේෂී කාර්යභාරයක් තිබෙනවා. එම කාර්යය ඉටු කිරීමෙන් එම ආයතනයක් සමාජයේ සමාජිකයන් වෙත භාණ්ඩ හා සේවා නිෂ්පාදනයත්
එමගින් සිදු කෙරෙනවා. බලය රැඳී ඇත්තේ මෙමගින්, නිලබලවාදය මගින් බලය රැඳිලා තිබෙන්නේ පුද්ගලයාට නෙවෙයි, පුද්ගලයා හොබවන තනතුරටයි. දැන් රජවරුන්ගේ ස්වභාවයට වඩා වෙනස්. තනතුර තමයි මේ තාර්කික ලෝකයේ ඉතාම වැදගත්. තනතුරට යම් කිසි පුද්ගලයෙක් පත්වන වෙනද, ඒ පුද්ගලයාට ක්‍රියා කළ හැකි ඒ තනතුරේ නිර්වචනය කරලා තිබෙන කාර්යයන් පමණයි. දැන් ඔබට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. දැන් අපේ කාර්යාලවල නිලධාරී සිදු කරනු ලබන්නේ නිලයට හිමි කාර්යයන් විතරද? ඔවුන් පක්ෂපාතීනේ. ඔවුන්ගේ අපක්ෂපාතීත්වය අපි දකින්නේ බොහොම කලාතුරකින්නේ කියලා ඔබට යම්කිසි ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔව්, නිලබලවාදයේ සම්බන්ධයෙන් මතුවන විවේචන ඒවා තමයි. මෙවැනි සමාජවල නිලබලවාදයට එරෙහි විවේචන තිබෙන්න පුළුවන්. වෙබ හඳුන්වන්නේ මේක පරමාදර්ශයක් කියලා. මේ නූතන තාර්කික ලෝකයේ පරිපාලන කටයුතු කරන්න පුළුවන් ඉතා උසස්ම උත්තරීතරම වෙන්න පුළුවන් කියලා අදහස් කරන දේ තමයි ඔහු මේ පරමාදර්ශය කියලා ඉදිරිපත් කරේ. ඕනෑම පුද්ගලෙක් එම තෝරාගත් තනතුරට පත් වූ විට එම තනතුරට හිමි බලය. බලය කියලා කියන්නේ යුතුකම් සහ වගකීම්. ආවරණය කරන්න ඒ පුද්ගලයා බැඳිලා ඉන්නවා. සරලව කිව්වොත් ඒ පුද්ගලයාගේ රාජකාරිය එකයි. මෙම බලය ආධිපත්‍ය ලෙස තමයි අපි හඳුන්වන්නේ. බලය යනු තව කෙනෙකුට තවත් පුද්ගලයෙකුගේ හැසිරීම පාලනය කරන්න තියෙන යුක්තියුක්ත භාවය. ආධිපත්‍ය කියලා කියන්නේ පුද්ගලයේ ස්වේච්ඡාවෙන්ම තව කෙනෙකුට අවනත වන ස්වභාවයක්. නිලබල ක්‍රමයේ පැවැත්වීමේදී ඒ ඒ පුද්ගලයන් සතුව යම් ආධිපත්‍යයක් තිබෙන බවත්, එම ආධිපත්‍ය පවත්වාගෙන යන යාම නීත්‍යානුකූල බවත් තමයි වෙබ අපිට සඳහන් කරන්නේ. එනිසා වෙබට අනුව නිලබලවාදය යනු පරමාදර්ශී ස්වභාවයක්. පරමාදර්ශය කියන්නේ තිබිය යුතුයයි අදහස් කරන උත්තරීතර තත්වය. ඒක ඔබ මතක තියාගන්න ඕනේ. තිබිය යුතුයයි අදහස් කරන වෙබ හඳුන්ලා දුන්නේ පරිපාලන ශාස්ත්‍රය මෙන්න මේ ආකාරයට ක්‍රියා කිරීම තුළ වඩා පහසු වෙනවය අපක්ෂපාතී පරිපාලනයක් කරගෙන යන්න කියලා. එහෙනම් තිබිය යුතුයයි අදහස් කරන උත්තරීතර තත්වය. සමහර විට ඔහු මේ සඳහන් කරා යමක් සම්බන්ධයෙන් මත පෙන්වනු ලබන ආකෘතියට තමයි අපි පරමාදර්ශය කියලා කියන්නේ. ideal type කියලා කියන්නේ. එනම් යමක් පැවතිය යුතු සත්‍ය තත්වයයි කියන එක. මේ අනුව නිලබලවාදයේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන ප්‍රධානම අදහස සාකච්ඡා කරන්නේ මැක්ස් වෙබ ඉදිරිපත් කරපු නිලබලවාදය පිළිබඳ අදහස. නමුත් ඒ පිළිබඳ පස්සේ කාලේ විද්වතුන් රාශියක් විසින් පොතපත පළ කරා. පීටර් එම් බ්ලව් පුද්ගලයා මේ විද්‍යාඥයා මැක්ස් වෙබ ඉදිරිපත් කරපු නිලබලවාදය පිළිබඳව නවීන සමාජය හා නිලබල ක්‍රමය යන නමින් ග්‍රන්ථයක් කරා. Bureaucracy in Modern Society. ඒ සිංහලට පරිවර්තනය කරා නවීන සමාජය සහ නිලබල ක්‍රමය. මෙය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් තමයි ප්‍රකාශයට පත් කරලා තිබුණේ. ඔබට ලැබුණොත් මේ පොත අරගෙන කියවන්න. මේ කෘතියේ ඉතාම සරලවත් විශ්ලේෂණාත්මකවත් මැක්ස් වෙබ කතා කරමු.
නිලබලවාදේ තිබෙන ප්‍රධාන අවස්ථාවන් කීපේම සාකච්ඡාවට බඳුන් කරලා තිබෙනවා. අපි බලමු නිලබල ක්‍රමයක තිබෙන ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා. ප්‍රධාන ලක්ෂණ හයක් තිබෙනවා. ඔබට හම්බෙන්න පුළුවන් විවිධ පොත්වල ලක්ෂණ හතක් අටක් ආදී වශයෙන් තිබෙනවා. නමුත් මේ ආකාරයට මේ ප්‍රධාන ලක්ෂණ හය වෙබ සාකච්ඡා කරපු ආකාරයටම මේ ලක්ෂණ හය පිළිබඳව වඩා සවිස්තරාත්මකව කතා කළොත් ඔබට තේරුම් ගන්න පුළුවන් නිලබල ක්‍රමයක තිබෙන ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා. අපි බලමු මේ ලක්ෂණ හය මොනවද කියලා. 1. ශ්‍රම විභජනය. 2. නිලතල ධූරාවලිය. 3. නීති රෙගුලාසි. 4. අපෞද්ගලික භාවය. 5. ශිල්පීය සුදුසුකම්. 6. ඉහළ කාර්යක්ෂමතාවය. මේ ප්‍රධාන කරුණු 6 තමයි නිලබලවාදයක් තුළින් දකින්න පුළුවන් වෙන්නේ. මේ එකින් එක කරුණු අපි සාකච්ඡා කරලා බලමු වඩාත් වැඩි විස්තර දැන ගැනීම සඳහා. මොකද ශ්‍රම විභජනය කියලා කියන්නේ? සංවිධානයේ සඳහා අවශ්‍ය සාමාන්‍ය ක්‍රියාකාරීත්වයන් නිලධරයන්ගේ යුතුයකම් වශයෙන් නිශ්චිත ක්‍රමයකට බෙදලා තිබෙනවා. නිලබල සංවිධානයේ ක්‍රියාකාරිකයන් ඔවුන් සුවිශේෂී නිපුණත්වයක් පෙන්වන කාර්ය සඳහා නියුක්ත කර විශේෂ ප්‍රාගුණ්‍ය සේවයේ යෙදීම නිසා තමගේ යුතුයකම් සාර්ථකව කාර්යක්ෂම ලෙස ඉටු කිරීම අපේක්ෂා කරන ප්‍රධාන සංකල්පයක් විදිහට තමයි අපි ශ්‍රම විභජනය හඳුනගන්නේ. සරලවම කිව්වොත් වැඩ බෙදාගෙන කිරීම නිසා සේවකයා යම් කිසි එක් සුවිශේෂී කාර්යයක් පිළිබඳ විශේෂඥයෙකු බවට පත් වෙනවා. කාර්මික විප්ලවයට පෙර හස්ත කර්මාන්තය මගින් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී පුද්ගලයෙකු බොහෝ විට සමස්ත භාණ්ඩේම නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවයක් තිබුණා. එසදා විශාල කාලයක් ගත වුණා. නමුත් කාර්මික විප්ලවයෙන් පස්සේ සමාජයේ නූතනත්වයට ගමන් කිරීමත් එක්කලා කර්මාන්ත ශාලා විශාල වශයෙන් බිහි වුණා. මේ ශ්‍රම විභජනය කියන එකේ මූලිකම අදහස අපිට ලැබෙන්නේ කර්මාන්ත ශාලා ආශ්‍රිතවයි. ජනගහනය වැඩිවීම නිසා වෙළඳපොළ පුළුල් වුණා. භාණ්ඩ හා සේවා සඳහා තිබුණු ඉල්ලුම වැඩි වුණා. මේ නිසාම සැපය වැඩි කරන්න සිද්ධ වුණා. මේ කර්මාන්ත ශේෂ්ත්‍රයේ ව්‍යක්තියටත් ශ්‍රම විභජනයේ ව්‍යක්තියටත් හේතු වුණා. ඒ කර්මාන්ත ශාලාවේ තිබුණු ශ්‍රම විභජනයම තමයි කාර්යාලයටත් අනුයුක්ත වුණේ අවසානයේ. කර්මාන්ත ශාලාවක යම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම බෙදාගෙන කිරීම හෙවත් ශ්‍රම විභජනය මගින් සිද්ධ වුණා. අපි සරල උදාහරණයක් සාකච්ඡා කරලා බලමු. කර්මාන්ත ශාලාවක කමිසයක් නිෂ්පාදනය කිරීමේදී එම නිමැවුම අවස්ථා කීපයකට බෙදා ඒ සඳහා විශේෂ ප්‍රාගුණ්‍ය ඇති කිරීම සඳහා විශේෂ ප්‍රාගුණ්‍ය සහිත සේවකයන් ඒ අංශ සඳහා යොමු කිරීමේදී වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාවක් ඔවුන්ට ලැබුණා. කර්මාන්ත ශාලාවක උදාහරණයක් අපි අරගෙන බලනකොට කමිසයක් නිෂ්පාදනය කරන්න ගියා. රෙදි කැපීම, කොළරය මැසීම, අධික ඇල්ලීම, බොත්තම් ඇල්ලීම, කාසි මැසීම, නිම කිරීම, මැදීම, නව අවසන් නිමවමක්සේ සකස් කිරීම ආදී වශයෙන් අවස්ථා රාශියකට බෙදිලා ඒ කාර්යය ඉටු කරා. එයින් ඔවුන්ට විශේෂ ප්‍රාගුණ්‍ය ලැබුණා. ඒ වගේම තමයි කාර්යාල කටයුතු. මේ සංකල්පයෙන් තමයි කාර්යාල කටයුතු වලට ලබා ගත්තේ. සේවා ආයතනයක් අපි උදාහරණ වශයෙන් ගත්තොත් යම් කිසි පුද්ගලයෙක් සේවයක් ලබා ගන්න කාර්යාලයකට ගියාම ඒ කාර්යාලේ ලිපිය බාර ගැනීමේ සිට යම් කිසි සේවයක් අවශ්‍ය වුණාම ලිඛිතව තමයි ඉදිරිපත් කරන්නේ. ඒ සේවය ලබා ගන්න ඒ ලිපිය ඉදිරිපත් කිරීමේ සිට විමසීම, විෂය ලිපිකරු මුණ ගැසීම, අධීක්ෂණ නිලධාරි, අත්සන් කරන නිලධාරි අවසාන වශයෙන් සේවය කොතනද සේවා ලාභියාට අවසන් වන්නේ එතෙක් වෙනකම් නිලධාරි මණ්ඩලයක් විසින් මේ සේවය සැපයීම සඳහා
කාර්යාලයක් තුළ ක්‍රියාත්මක වන ආකාරයක් අපිට හඳුනගන්න පුළුවන්. එහෙමනම් ඕනම කාර්යාලයක් ඇතුලේ මේ ඒටම විශේෂ වූ තනතුරු තිබෙනවා. ඒ තනතුරු සුවිශේෂී තනතුරු, එක එක තනතුරු, එක එක පුද්ගලයා විසින් සේවයේ එක් කොටසක් පමණයි නිම කරන්නේ. එනිසා ශ්‍රම විභජනේ වැඩ බෙදාගෙන කිරීම කියන එක නිල බල ක්‍රමය තුල තියෙන ප්‍රධාන ලක්ෂණය. අපි බලමු දෙවනි ලක්ෂණය කුමක්ද කියලා. නිලතල ධූරාවලිය. ශ්‍රම විභජනය නිසා සමාජිකයන්ට වෘත්තියක් හිමි වෙනවා. වෘත්තියට හිමි යුතුකම් සහ වගකීම් තිබෙනවා. මේවා ඉටු කිරීමෙන් සේවාව හෝ භාණ්ඩය සමාජයට ලැබෙනවා. වගකීම් සහ යුතුකම් ඉටු කිරීමේදී සංවිධාන ව්‍යුහයක් තිබෙනවා. එක්කෙක් පහළ නිලය ඊට ඉහළ නිලයේ පාලනයට සහ පරිපාලනයට යටත් වෙනවා. එසේම මෙම පරිපාලනයට අයත් සෑම නිලධාරියෙක්ම තමා මෙන්ම තමාට යටත් නිලධරයන්ගෙන්ද තීරණ සහ ක්‍රියා සම්බන්ධයෙන් තමාට වඩා උසස් නිලධාරියාට රපෝර්ටු කිරීමට වගකීමෙන් බැඳිලා ඉන්නවා. ඉහළ නිලධාරියාට පහළ නිලධාරියාගේ හැසිරීම පාලනය කිරීමට ඒ තනතුරටම ආධිපත්‍යයක් හිමි වෙලා තිබෙනවා. නියෝග නිකුත් කළ හැකි තමන්ගේ පහළ නිලධාරියාට සේවය ලබා ගැනීම සඳහා නියෝග විධාන නිකුත් කිරීමේ අයිතිය මේ නිලයට හිමි. නියෝග නිකුත් කිරීම සම්බන්ධ සක්‍රියාත්මක කිරීම සම්බන්ධ අයිතිය හැම වෙලාවෙම ඉහළ නිලධාරියා සතුයි. ආධිපත්‍ය උවද නිලයට අදාළව එය සීමා සහිත ආධිපත්‍යය. සෑම නිලයකටම සීමා සහිත වූ ආධිපත්‍යයක් තිබෙන බව අපිට දකින්න පුළුවන්. නියෝග නිකුත් කළ හැක්කේ එම අදාළ සීමාවේ ඉඳගෙන පමණයි. ඊට එහාට මෙහාට තමන්ට නියෝග විධාන නිකුත් කිරීමේ අයිතියක් නිලධාරියාට නැහැ. පහළ තනතුරුවල නිලධාරීන් ඉහළ නිලයට අවනත වෙන්න ඕන. ඒක තමයි ඒ ආයතනයේ පවත්වාගෙන යන්න, ඒ කාර්යාලයේ පවත්වාගෙන යමින් හොඳ ඵලදායිතාවයේ ඉහළ කාර්යක්ෂම සේවාවක් ඉටු කිරීමට තිබෙන ප්‍රධාන ඉඩකඩ. ඉහළ නිලයට අවනත වෙන්න ඕනේ, යටත් වෙන්න ඕනේ, වගකීම් ඉටු කිරීමට බැඳිලා ඉන්නවා. ඉහළ නිලයේ බලතල ප්‍රශ්න කිරීමට හෝ එම නියෝග නොතකා හැරීමට පහළ නිලයක් නියෝජනය කරන නිලධාරීන්ට හැකියාවක් නැහැ. අපි මේක උදාහරණයක් වශයෙන් බලනවා නම් ඔබට මතක ඇති අපි මේ නිලබල වාදයේ පිළිබඳව කරුණු ලබන සාකච්ඡාවේදී අපි කියනවා මේ නිලතල යම්කිසි ධූරාවලියක් අනුවයි තිබෙන්නේ කියලා. නිලතල ධූරාවලිය. අපි ඒ පෙන්눔 කරනවා ත්‍රිකෝණාකාරයට බල පිරමීඩයක් ඇඳලා. මේ පිරමීඩේ ඉහළ සිට පහළට කොහොමද බලය ගලාගෙන යන්නේ? නියෝග ඉහළ සිට පහළට ගලාගෙන යන හැටි නියෝග ක්‍රියාත්මක කිරීම පහළ සිට ඉහළට ක්‍රියාත්මක වන ආකාරය අපිට පුළුවන් වෙනවා මේ බල පිරමීඩය ඇතුලේ හඳුනා ගන්න. වගකීම් සෑම විටම ඉහළ සිට පහළට ගලාගෙන යනවා. යුතුකම් හැම විටම පහළ සිට ඉහළට ක්‍රියාත්මක වීගෙන යනවා. උදාහරණයක් වශයෙන් විශ්වවිද්‍යාලයේ අධ්‍යන කාර්ය මණ්ඩලයේ බල ධූරාවලිය පිළිබඳ අපි යම් උදාහරණයකින් සාකච්ඡා කරනවා නම් එහි බල පිරමී බල ධූරාවලියේ ඉහළින්ම සිටින්නේ උපකුලපතිතුමා. මේ උපකුලපතිතුමාගේ නියෝග කුමක් සඳහාද? ශිෂ්‍ය අධ්‍යයන කටයුතු සඳහා එය වඩා ඵලදායිතාවයෙන් ඉෂ්ට කිරීම සඳහා අවශ්‍ය වන නීති රෙගුලාසි නියෝග වශයෙන් ඉහළ සිට පහළට ගලාගෙන එන්නේ උපකුලපතිතුමා.
පීඨාධිපතිතුමා, අංශ ප්‍රධානතුමා, ළඟට දෙපාර්තමේන්තු වශයෙන් ගත්තම මහාචාර්යවරයා, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, කතිකාචාර්ය ආදී වශයෙන් මේ නියෝග ඉහළ සිට පහළට ගලාගෙන ඒමක් අපිට හඳුනගන්න පුළුවන්. මේ එක උදාහරණයක්. ඒ නිසා ඕනම කාර්යාලයක ඔය ආකාරයට දැන් අපි පාසලක් අරගෙන බැලුව කොහොමද පාසලක කාර්ය මණ්ඩලය සකස් වෙලා තියෙන්නේ? විදුහල්පතිතුමාගෙන් පටන් අරගෙන ඊට පස්සේ කොහොමද ගුරුවරයා දක්වා මේ ශිෂ්‍ය කටයුතුවලදී පරිපාලනය සම්බන්ධ කරගන්නේ කියලා අපිට හඳුනගන්න පුළුවන්. මේ නිසා අපිට පේනවා බලය ධූරාවලියක ආකාරයට බෙදිලා ගිහින් තිබෙනවා. ඒ පිරමීඩාකාරයකට බල ආකෘතියකින් පෙන්නුම් කරන්න පුළුවන්. බලය ඉහළ සිට පහළට ගලාගෙන එනවා. යුතුකම් පහළ සිට ඉහළට ක්‍රියාත්මක වෙනවා. ඉහළ නිලධාරීන්ගේ ගණන ප්‍රමාණයෙන් අඩුයි, පහළ නිලධාරීන්ගේ ගණන සාපේක්ෂ වශයෙන් ප්‍රමාණයෙන් වැඩි. ඉහළ නිලධාරියා තම ආසන්නතම පහළ නිලධාරියා පිළිබඳ තම ආසන්නතම ඉහළ නිලධාරියාට වගකීමෙන් බැඳිලා ඉන්නවා. ඒගොල්ලන්ගේ කටයුතු සම්බන්ධයෙන් කියන්න, ඒගොල්ලන්ගේ කටයුතු සම්බන්ධයෙන් වග කියන්න. ඉහළ නිලධාරීන්ට සාපේක්ෂ වශයෙන් වගකීම වැඩි. ඒ වගේම පහළ නිලධාරීන්ට සාපේක්ෂ වශයෙන් වගකීම අඩු වුණත් තමන්ට අයත් කාර්ය නිවැරදිව ඉටු කරන්න මේ සියලුම නිලයන් වල ඉන්න අය බැඳිලා සිටිනවා. දම් වැලක් බැඳිලා තියෙන ආකාරයට එකිනෙකාගේ වගකීම් යුතුකම් ඉටු කිරීම මගින් සේවය ලබන්නේ කෙනාගේ අවශ්‍යතාවය ඉෂ්ට වෙන ආකාරයට වැඩ කරන්න අපි බැඳිලා ඉන්නවා. කාර්ය නිම කිරීම සම්බන්ධයෙන් සියලු දෙනාම මැදිහත් වෙනවා. වරදක් සිදු විට ඒ සොයා ගැනීමට මේ නිසා ඉතා පහසුයි. මේ බල පිරමීඩයක් තිබුණාම, මේ නිල ධූරාවලියක් තිබුණාම, යම් කිසි තැනක යම් වැරද්දක් සිද්ධ වුණාම අපිට ඒ වැරද්ද සිද්ධ වුණු තැන ඉතා ඉක්මනින් සොයාගෙන ඒ වරද නිවැරදි කර ගැනීමේ හැකියාව මේ නිල බල ක්‍රමයක් ඇතුලේ තියෙනවා. තුන්වෙනි ලක්ෂණය අපි සාකච්ඡා කරොත් නීති රෙගුලාසි කියන එක. නීති රෙගුලාසි එකිනෙකා හා ගැළපෙන භාව ව්‍යවස්ථා පද්ධතිය කාර්ය පටිපාටිය පාලනය වෙනවා කියලා මේ නිලබලවාදය ඇතුලේ කතා කරනවා. මේ ව්‍යවස්ථා ඒ අවස්ථාවට අදාළ කිරීම නීති පද්ධතිය ඇතුලේ තියෙනවා. එහෙනම් නිලබලවාදයේ ක්‍රියාත්මක වන ආයතනයක් කාර්යාලයක් යම් කිසි ව්‍යවස්ථාවකට අනුව තමයි හැදිලා තියෙන්නේ. ව්‍යවස්ථාව ඇතුලේ තිබෙනවා නීති රෙගුලාසි මොනවද, වගකීම් යුතුකම් මොනවද, සමාජිකත්වය කොහොමද, උසස් වීම කොහොමද, බඳවා ගැනීම කොහොමද කියලා නීති රෙගුලාසි රාශියක් තිබෙනවා මේ ආයතනයේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්. එනිසා මේ ආයතනයේ පරිපාලනය වන්නේ සිරිත් වලින් නෙමෙයි, චාරිත්‍ර වලින් නෙමෙයි. මේක පරිපාලනය වන්නේ ඊටම සුවිශේෂී වූ නීති පද්ධතියක් මගින්. සංවිධානයේ පැවැත්මට අයත් විධිමත් නීති රීති පද්ධතියක් ලිඛිත ව්‍යවස්ථාවක් අනුව සංවිධානය කරලා ඒ අනුව ආයතනය මෙහෙවනවා. එම නීති රෙගුලාසි සහ ව්‍යවස්ථා මගින් සමාජිකයන්ගේ බඳවා ගැනීම සහ වෘත්තිමය අයිතිවාසිකම් වගකීම් වගේම යුතුකම්ද නියම කරලා තියෙනවා, ආරක්ෂා කරලා තියෙනවා. බඳවා ගැනීම, සුදුසුකම්, නිරපහැරීම්, උසස් වීම, වැටු, නිවාඩු, ප්‍රශංසා කිරීම, දඬුවම් කිරීම ආදී සියල්ලම මෙම නීතිවලට අදාළයි. එහෙනම් මේ ව්‍යවස්ථාව ඇතුලේ මේ කියපු සියලු කාරණා අන්තර්ගතයි. ඒ වගේම සංවිධානයට අයත් සෑම සමාජිකයාම තම වගකීම්, අයිතිවාසිකම් සහ යුතුකම් පිළිබඳ දැනුවත්. නිලධාරීන් අතර මනා සම්බන්ධී කාර්යයක් ගොඩනැගෙනවා. මෙම නීති පද්ධතිය ඒ සම්බන්ධීකරණය පහසු කරන්න හේතු වෙලා තියෙනවා. කළ යුතු සහ නොකළ යුතු දේ පිළිබඳ සේවකයන් දැනගන්නේ මේ නීති නිසයි. තම වගකීම් ඉටු නොකිරීමට සම්බන්ධ අදාළ ක්‍රියාමාර්ග පිළිබඳවත් සේවකයා දැනුවත් වෙනවා මේ නීති වගේ.
ක්‍රියාමාර්ග පිළිබඳ ව්‍යවස්ථාපිත බැවින් හැඟුම් බරව නොව නීතිය සහ තාර්කික ලෙස තීරණ ගැනීමේ හැකියාව ඇති කරලා තියෙන්නේ මේ නිලබලවාදය ඇතුළේ තිබෙන නීති රෙගුලාසි මත. ඊළඟට අපි බලමු අපෞද්ගලික සබඳතා. මෙයත් ඉතා වැදගත් ලක්ෂණයක්. පරිපූර්ණ නිලධාරියා විධිමත් සහ අපෞද්ගලික භාවයකින් යුක්ත වෙන්න ඕනි. වෛරයකින්, රාගයකින්, දේශයකින් තොරව තම නිලයේ කටයුතු කරගෙන යන්න මේ පුද්ගලයා බැඳිලා ඉන්නවා. මේ නිසා සේවකයා හෝ නිලධාරියා විශේෂ ලැදියාවකින් හෝ විශේෂ උනන්දුවකින් හෝ තොරව තම සේවය ඉටු කළ යුතු බවත් ඉටු කරන ආකාරයකුත් අපිට නිලබලවාදය ඇතුළේ පේනවා. පෞද්ගලික හැඟීම් වලින් තොරව පෞද්ගලික ගනුදෙනු පිළිබඳව නොසලකා පෞද්ගලික තරහ මරහා නිලබලවාදය ඇතුළේ ක්‍රියාත්මක කරන්න බෑ. නිලබලවාදය ඇතුළේ තියෙන්නේ පෞද්ගලික හැඟීම් වලින් තොර නීතිය හා ව්‍යවස්ථාවට අනුව රාජකාරී කෙසේ ඉටු කළ යුතුදයි කියන අදහස. නිලධාරියෙක් තම හැඟීම් සහ පෞද්ගලික සබඳතා එනම් ඥාති සංග්‍රහය, මිත්‍ර සංග්‍රහය මත ක්‍රියාත්මක වීමෙන් අගතියක් සිදු වෙනවා. එය එක් පාර්ශවයකට පක්ෂපාති වීමත් තවත් පාර්ශවයකට අපක්ෂපාති වීමත් නිසා අසාධාරණයක් සිද්ධ වෙනවා. එතුලින් සේවාදායකයාට වාසියක් වගේම පාඩුවක් සිද්ධ වෙන්න පුළුවන්. මේ සේවය ලබන්නේ පුද්ගලයාට කිසිම අගතියක් නැතුව සේවය සැපයීම තමයි නිලධාරියාගේ යුතුකම වෙන්න ඕනේ. සේව අනිසි ලෙස ප්‍රශංසාවට, සම්මානයට හෝ උසස් වීම වලට වගේම අවමානයට, ගැරහුමට හෝ විවේචනයට භාජනය වෙන්න බෑ නිලබලවාදය ඇතුළේ. නිලධාරියාගේ මෙම අපෞද්ගලික බව කාර්යක්ෂමතාවයට හා අපක්ෂපාතීත්වයට බලපාන ප්‍රධාන සාධකය. නිලධාරියා පෞද්ගලික සම්බන්ධතා පැවැත්වීමෙන් සේවාලාභියා තමන් ළඟට සේවය ලබා ගන්න පුද්ගලයා අතර කිසිදු ආකාරයකට ජනප්‍රිය වීමක් අපේක්ෂා කරන්නේ නැහැ. අපි ඉන්නේ සේවය සපයන්න. එහෙමනම් කාර්යාලයේ ඉන්න නිලධාරියාට ජනප්‍රිය වීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ. ඔහුට තිබෙන්නේ අපෞද්ගලික වී තමන්ගේ කාර්ය අව්‍යාජ ලෙස තීන්දු අරගෙන තමන් වෙත එන සේවා ලාභියාව තෘප්තියට පත් කිරීම. ඊළඟට බලමු ශිල්පීය සුදුසුකම කියන්නේ මොකක්ද කියලා. නිලබල ක්‍රමය සාහිත්‍ය සමාජයක රැකියා හිමි වෙන්නේ තාක්ෂණික නිපුණතාවයේ වගේම වෘත්තීය සුදුසුකම් මත. පත්වීම් පූර්ණ කාලීන වෙන්නේ තාක්ෂණික නිපුණතාවයට සරිලන වෘත්තිකයන් ඇතිවීමෙන් බිහිවීමෙන්. රැකියාවට බඳවා ගැනීම, උසස් වීම, වැටුප, විශ්‍රාම වැටුප, අර්ථසාධක මේ ආදී සියල්ල තීරණය වන්නේ ඔහුට තිබෙන ශිල්පීය සුදුසුකම මත. මේ අනෙක් අතට හිතුවක්කාර ලෙස සේවකයන් සේවයෙන් පහකරන්න බැරි වෙන්න තියෙන එක සේවකයාගේ පැත්තෙන් තියෙන හොඳ වාසියක්. සේවකයාගේ සේවය ආරක්ෂාකාරී වෙනවා මේ ශිල්පීය සුදුසුකම් නිසා. පුද්ගලයෙක් තෝරාගත් විශේෂ කාර්යයට දක්වන විශේෂඥ භාවය එම කාර්යයේ සාර්ථකත්වයට හේතු වෙනවා. නුසුදුසුන් තේරීමෙන් ආයතනය අසංවිධානකාරී වෙනවා වගේම ඵලදායිතාවෙනුත් අවම වෙනවා. ඒ නිසා ඔබට දැන් අපවහැරිලා බලන්න පුළුවන් ඔබ කටයුතු කරන ආයතන කෙසේ. සුදුසුකම් නැති අය ආයතන වලට බඳවා ගත්තම ඒ ආයතන විනාශයට පත් වෙනවා. ඒ ආයතන විනාශයටපත් වෙන්නේ ශිල්පීය සුදුසුකම් පිළිබඳ නොසලකා හැරලා, නීති රීති පිළිබඳ නොසලකා හැරලා ඒ ආයතන වලට නිලධාරීන්පත් කර ගැනීම. නමුත් වෙබර් කියන්නේ මෙන්න මේ ශිල්පීය සුදුසුකම කියන එක
ඉතා සාර්ථක ආයතනය පවත්වගෙන යන්න තියෙන හොඳ ලක්ෂණයක් කියල. සුදුසුකම් ලත් නිලධාරීන් සිටීම එම ආයතනය සම්බන්ධව පිළිගැනීමක් ඇති කිරීමට දෙක අතකින් බලපාන. සංවිධානය වෙත පක්ෂපාතිත්වය ඇතිවීමට හේතුවෙනවා. සාමාජිකයන් අතර සංවිධානය පිළිබඳ ගෞරවය ඇති වෙනවා. ආයතනයේ අනන්‍යතාවය ඉස්මතු වෙනවා. ඒ නිසා ඒක විශේෂ ලක්ෂණයක්. ඊළඟට 6 වෙනි එක විදිහට අපිට හම්බ වෙන්නේ කාර්යක්ෂමතාවය. නිලබල ක්‍රමයක තියෙන අර මුලින් සඳහන් කරපු ලක්ෂණ පහම සාපේක්ෂ වශයෙන් ඉහළ අගයකින් ඉෂ්ට වුණාට පස්සේ අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය තමයි කාර්යක්ෂමතාවය කියලා කියන්නේ. ඒ නිසා නිලබල ක්‍රමයකට අයත් පාලනමය සංවිධානයක් ඇතුළේ ලබන උච්චතම ප්‍රතිඵලය තමයි ඉහළ කාර්යක්ෂමතාවය කියන්නේ. නිලබල ක්‍රමය මගේ නිරාකරණය කරනු ලබන්නේ හුදු පෞද්ගලික ගැටලු නොව සංවිධානමය ආයතනමය කාර්යක්ෂමතාවේ උපරිමය කරා නැංවීමට අදාළ වූ විශේෂ සංවිධානමය රටාවක්. ඒ නිසා කාර්යක්ෂමතාවේ තමයි එවනත ඉහළ ඵලදායිතාවේ තමයි නිලබලවාදයක අපේක්ෂිත ප්‍රධානම අරමුණ වෙන්නේ. එනිසා වෙබ නිලබලවාදයක තියෙන ප්‍රධාන ලක්ෂණ අතරට කාර්යක්ෂමතාවය කියන එක ඇතුළත් කරලා තිබෙනවා. මීට අමතරව නිලබලවාදය පිළිබඳ කතා කරනකොට කාර්යාලය කියන අදහසත් වැදගත්. නිලබල ක්‍රමයේ බැඳලා තිබෙන කාර්යාල කටයුතු සම්බන්ධයෙන් භෞතික සම්පත් වලින් යුක්ත මේ ගොඩනැගීම මානව සම්පත මේසය පුටුව යතුරු ලියනේ දුරකථන පරිගණක මේ වාගේ ඒ කියන්නේ කාර්යාලයකට අවශ්‍ය දේවල් නිලබලවාදයත් සමග බැඳිලා තියෙන වචන විදියට අපිට සලකන්න පුළුවන්. මොනවාද නිලබල ක්‍රමයේ තිබෙන වාසි? සීමාකම් හෝ ගැටලු. මේ පිළිබඳව අපි සාකච්ඡා කරන්න. මොකද නූතන සමාජයේ ඇතුලේ අර වෙබ බලාපොරොත්තු වෙච්ච පරමාදර්ශය දකින්න නැහැ. හැබැයි වෙබ කියනවා නිලබලවාදයෙන් කාර්යාලයේ කාර්යක්ෂමතාවය උපරිම කරගන්න පුළුවන් කියලා. පරිපූර්ණ නිලබල ක්‍රමයක් කිසිදා සකස් කරන්න නම් බැහැ. නමුත් සාපේක්ෂ වශයෙන් ඉහළ ඵලදායිතාවයක් ලබා ගන්නට ඉවහල් වෙන බව තමයි කිව්වේ. පීටර් බ්ලව් එයාගේ බියුරොක්‍රසි ඉන් මොඩර්න් සොසයිටි කියන පොතේ සඳහන් කරලා තිබුණා නිලබල ක්‍රමයේ වාසි පහක් පිළිබඳ. රැකියාවේ සුරක්ෂිත බව, කාර්යක්ෂමතාවයේ පිළිබඳ අභ්‍යන්තරීකරණයේ සම්මත, සංසප්ත වැඩ කණ්ඩායම්, කලමනාකාර ආධිපත්‍යයේ භේදනය, පැහැදිලිව නිශ්චිත ප්‍රතිඵල පදනම් කොටගෙන සේවය ඇගයුම කියන ලක්ෂණ කීපේ අපිට හම්බ වෙනවා මේ වාසි ලෙස සලක ගන්න පුළුවන් කියලා පීටර් බ්ලව් එයාගේ කෘතිය සඳහන් කරනවා. නමුත් ඒ වගේම අපිට සරල වශයෙන් සාකච්ඡා කරලා බැලුවත් නිලබල ක්‍රමයේ තිබෙන වාසි අතර මේ ක්‍රමය නිසා ආයතනයක පරිපාලන ක්‍රියාවලිය මනා සම්බන්ධීකරණයකින් සිද්ධ කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම වැඩ කාර්යක්ෂමයි. ඒ කියත්වයක් තිබෙනවා. විධිමත් බවක් තිබෙනවා. ඒ වගේම මේ තුලින් විශේෂඥයන් බිහිවීමක් දකින්න පුළුවන්. ඒ වගේම සේවකයන් තමන්ගේ කාර්ය සඳහා එකිනෙකා වගකීම නිසා වගකීමෙන් කාර්යනිෂ්ඨ කිරීම සම්බන්ධිනුත් ඔවුන් බැඳලා ඉන්න නිසා මේ කාර්යක්ෂමතාව ඉහළදන් නම් වණ්ඩත් ඒක ප්‍රයෝජනවත් වෙලා තිබෙනවා. මොනවද මේ සම්බන්ධයෙන් මත වෙලා තිබෙන විවේචන? ඔබ ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. විවේචන කීපයක් පිළිබඳ බැලුවාම සරල වශයෙන්ම ගත්තොත් අපිට පේනවා අපි ජීවත් වෙන තාර්කික විද්‍යාත්මක ලෝකේ මේ වෙබ කියපු ආකාරයටමද ආයතන වලට බඳවා ගැනීම සිද්ධ කරන්නේ? ආයතනයට බඳවා ගන්නේ සුදුසුකම් මතමද? නුසුදුසු ආයතන වලට බඳවා ගන්නේ නැද්ද? දේශපාලනේ හේතු වෙලා නැද්ද මේ තුන්වන ලෝකයේ රටවල් වල බඳවා ගැනීම වලට මේ නොදියුණු සමාජයන් වල? නමුත් තාර්කිකයි විද්‍යාත්මකයි මොකද මේ ප්‍රශ්නේ නම් අපිට ඕන තරම් හම්බ වෙලා තියෙනවා පෞද්ගලික හැඟීම් මත ක්‍රියාත්මක වෙන නිලධාරීන්.
එතකොට ඒක කොහොමද නිල බලවාදය ඇතුළේ තියෙන්නේ? ද්වේෂයෙන්, රාගයෙන්, කෝපයෙන් නිලධාරීන් කටයුතු කරනවා අපි දැකලා තියෙනවා. එහෙනම් නිල බලවාදය ඇතුළේ එහෙම තියෙන්න බෑනේ. ඔව්ම ප්‍රශ්න කරයි ඒක. ඒව තමයි නිල බලවාදයේ සම්බන්ධයෙන් මතුවලා තිබෙන ගැටලු විවේචන. නිල බල ව්‍යුහය සහ පෞරුෂත්වය පිළිබඳ කරන සාකච්ඡාවක් ඇතුළේ විද්‍යාඥයන් සඳහන් කරනවා නිලධාරීන් එකම කාර්යයකට යොමු වීම නිසා උදාසීනත්වයක් ඇති වෙනවා කියන. උදාසීනත්වයක් ඇති වෙනවා කියන. ඒ වගේම මයිකල් ක්‍රොෂිය සඳහන් කරනවා නූතන කාලය පිළිබඳ අදහසක්. ඒ වගේම රොබර්ට් කේ මර්ටන් තදබල නෛතික පාලනයේ ආයතනයේ අවසාන අරමුණ යටපත් කරනවා කියලා අදහසක් ඉදිරිපත් කරනවා. ඒ වගේම නිලබලවාදය බටහිර අධ්‍යක්ෂීම පදනම සිදු කරලා තිබෙන විග්‍රහයක් නිසා මේක කොයිතරම් දුරට අනිකුත් සමාජයන් වලට වැදගත් වෙනවද කියලා අදහසකුත් මේ විද්‍යාඥයන් සාකච්ඡා කරලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඉන්දියානු සමාජය ඇතුලේ මේ නිලබලවාදය කොතරම් දුරට ක්‍රියාත්මක වෙනවද? එස්.සී. ඩුවේ ඉන්දියානු පහළ කුලවල පුද්ගලයන්ට ඉන්දිය සිවිල් සේවයට ඇතුළත් වීමට නොහැකි බව නිදර්ශනයක් ලෙස පෙන්වමින් කියනවා නූතන නිලබලවාදය ඇතුලේ ප්‍රශ්න තියෙනවා කියලා. ඒ වගේම රොට්ලිස් බර්ජර් සහ ඩික්සන් ඇමරිකාවේ කර්මන්ත ශාලාවක කරන ලද පර්යේෂණයකින් දක්වන්නේ නිල ආයතනවල නිල නවන සංවිධාන නිල නවල සම්බන්ධතා පවතිනවා කියලා. ඒ නිසා සමාජයන් වල මේ පෞද්ගලික සම්බන්ධතා කාර්යාලය ඇතුලේ තියෙන්න පුළුවන්. ඒ නිලබලවාදයට එරෙහි විවේචන ලෙස තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඒ නිසා නිලබලවාදයේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්, සංකල්පමය විග්‍රහයක්, ඒවා තිබෙන ලක්ෂණ හඳුනා ගැනීම, ඒ තුළ විශේෂයෙන්ම ලංකාව ආශ්‍රිතව නිලබලවාදයේ දකින්න පුළුවන් සුවිශේෂතා හඳුනා ගන්න අපිට පුළුවන්. මේ ආශ්‍රිත පොතපත කියවල බලලා නිලබලවාදයේ කොහොමද බටහිර සමාජවල ක්‍රියාත්මක වෙන්නේ, කොයිතරම් දුරට සාර්ථකයිද ඒවා, නිලබලවාදයේ කොහොමද ආසියාතික සමාජවල ක්‍රියාත්මක වෙන්නේ, නිලබලවාදයේ කොහොමද දකුණු ආසියාතික සමාජයේ ක්‍රියාත්මක වෙන්නේ, මේ සම්බන්ධයෙන් ඔබට තොරතුරු රැස් කරන්න පුළුවන්. ඒ වගේම නිලබලවාදය ශ්‍රී ලංකා සමාජයේ ආශ්‍රිතව එහි තිබෙන සුවිශේෂතා මොනවද කියලා ඔබට සොයා බලන්න පුළුවන්. විවේචන, සීමා, ගැටලු පිළිබඳ අවධානයට ලක් කරමින් නිලබලවාදයේ සම්බන්ධයෙන් තිබෙන කරුණු එක් රැස් කරගනිමින් ඔබගේ සටහන සම්පූර්ණ කරගෙන නිලබලවාදයේ ආශ්‍රිත සංකල්ප විග්‍රහයත් ඒ වගේම ප්‍රායෝගික ස්වභාවයත් ඔබට හඳුනා ගන්න පුළුවන්. මේදී මම ඔබට යෝජනා කරනවා ග්‍රන්ථ කීපයක් කියවලා බලන්න. නවීන සමාජයේ සහ නිලබල ක්‍රමය පීටර් බ්ලව්ගේ පොත, ඒ වගේම සමාජ විද්‍යාවේ මූලික සංකල්ප මහාචාර්ය ඒ.කේ.ජී. ජයසිංහ මහතාගේ කෘතියක්, ඒ වගේම සමාජ විද්‍යා ප්‍රවේශයේ නමින් එන්.වී.ජී.ඒ. හේමන්ත කුමාර මේ පොත් අරගෙන කියවලා බලලා ඔබේ දැනුම වර්ධනය කරගන්න පුළුවන්. එසා එසේ ඔබේ දැනුම වර්ධනය කරගන්නවා ඇතැයි අපි අපේක්ෂා කරනවා. බොහොම ස්තුතියි.